වගේම කොළඹ පෝට් සිටි නගරය බුදුන් ජනවාරි 8 වෙනිදා මැතිවරණයේදී ජනාධිපති වර්ණයෙන් පස්ව එකක් හිටෙව්වා. ඒක අතීතයේ පරිසරය පිළිබඳව ප්‍රශ්න ඇති වෙනවා කියලා සංචාරක ව්‍යාපාරයෙන් චෝදනා ඉදිරිපත් කරපු නිසායි. ඒක සම්පූර්ණ වෙලා ඒ පරිසර අනුමැතිය ලබාගෙන තියෙන නිසා ඒ පෝට් සිටි ව්‍යාපාරය නැවත පටන් ගන්න තීරණය කළා තියෙනවා. එතකොට ඒ සමාගම විසින් එයට ඇතුළු පාඩුව පිළිබඳව ඩොලර් මිලියන 125ක පාඩුව පිළිබඳව ඉල්ලීමක් කරලා තියෙනවා මේ නිල සංචාරය තුළදී ඒකත් සාකච්ඡා වෙනවා. එතුමා දැන් විශාල දඩමුදලක් ගෙවන්න සිදු වෙලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා පළ වෙනවා මේ වසරක් මේ කටයුතු වල සම්බන්ධයෙන්. මොකක්ද මේ ගැන නිගෙවීමට සූදානම් දාන්නේ? නේ මෙහෙමයි ජීවිසුමක් තියෙනවා නම් ඒ ජීවිසුම අනුව අපි ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරනවාමයි ඒකේ වචන දෙකක් නැහැ. නමුත් හැම එකක්ම වගේ මේක මේ ඕනට එපාට කරපු දෙයක් නෙමෙයි. මේක ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් ආපු චෝදනා ගැන හොයා බැලීමක් සඳහා පමණයි මේකත් හිතෙව්වේ. පරිසර වාර්තාවේ ප්‍රශ්නයක් තිබුණා නොතිබුණා නෙමෙයි. දැන් ඒ නිසා දැන් පරිසර වාර්තාව ඒකට අනුමැතිය ලැබී තිබෙනවා. ඉතින් අපි ඉදිරියට ගෙනෙනවා. ඉතින් ඒ දඩය පිළිබඳව ප්‍රශ්නය අපි සාකච්ඡාවෙන් ඒක විසඳ ගන්නවා. නමුත් ඩොලර් මිලියන 125ක් කියන්නේ ඔව් පොඩි මුදලක් නෙමෙයි. නමුත් ඊට ඒක අනිත් පැත්ත බලන්න අපි ඒක ගැන කොහෙල බලන්නේ නැතුව පරිසර අනුමැතියක් නැතුව ඒක කරගෙන ගියා නම් අපිට කියන්න බෑනේ කොච්චර අලාභයක් රට වෙන්නේ නැතිද කියලා. ඉතින් මම හිතන්නේ මේක දෙපැත්තම බලන්න ඕනේ. මම හිතන්නේ මේ වෙලාවේ අපි ගත්ත තීරණය හරි තීරණය. දැන් අපි අරන් තීරණ දෙන්නේ හරි තීරණය. විශේෂඥයන්ගෙන් විද්‍යාඥයන්ගෙන් මගපෙන් විමනුව තමයි තීරණය දැන් අරන් තියෙන්නේ. මක්තර අයිතිය ලබා දීමේදී පිළිවෙල සාකච්ඡා කිරීමක් කරනවා කියලා. දැන් ඊතර සාකච්ඡාව සිද්ධ වෙලා තියෙනවා සින්නතර ලබා දීම සිද්ධ වෙන්නේ නැති එකක් නැහැ. ඔව් අපි බලාපොරොත්තු වෙන්නේ දීර්ඝකාලීන බදු ප්‍රමේයට සියල්ලක්ම කරන්න. ඒ ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ගත්ත තීරණයක් හරි. ඒ වගේම මෙච්චර කාල ගිහිල්ලා තියෙන්නේ ඒ පරිසරය පිළිබඳව විශේෂඥයන් ඒව දිහා බලලා ඒ ආයතන ඒව දිහා බලලා ඒ අය දුන්න අනුමැතිය අනුව තමයි අපි නැවතත් තීරණවගෙන තියෙන්නේ. නැත්නම් ඒක දේශපාලන තීරණයක් විතරක් නම් අපිට එකක් එක දවසේ කියලා අනිත් දවසේ තරගක් කියන්න තිබුණා. නමුත් ඒක කරන්න බෑ. මොකද ඒ පරිසර වාර්තාව ගැන කොයිල බලලා අනුමැතිය ලබන්න එයාට අවුරුද්දක් විතර අවශ්‍ය වුණා. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ ප්‍රමාද තිබිලා තියෙන්නේ. එදා ඔබතුමාලා මේ ඔබතුමාණන් කිව්වේ නැහැ අපට ඔබතුමා රජයේ හේතු නිසා මේ විපක්ෂයේ ලෝකයේ සිදුවෙන යොකර ප්‍රකාශ කරා මේක ජාති ආරක්ෂාවට ගැටලුවක් වෙනවා කියලා මේ ඉදිරිගෙලි. ඊළඟට මෙතන සින්නත්තර ඉඩම් ලබා දීම සිද්ධ වෙනවා කියලා. දැන් ඔබතුමාලා කතා කරන්නේ පරිසර වාර්තාව පිළිබඳ විද ඉතුරු ගැටලු ගැන සාකච්ඡාවක් වුණාද? ඒ වගේ සිදුවීම් කොහොමද වෙන්නේ? ඉඩම් සින්නත්තර ලබා දීම සිද්ධ වෙනවද? ජාති ආරක්ෂාවට ගැටලුවක් නැත්තද? ඒවා පිළිබඳව සාකච්ඡා මොන මට්ටමේදී? දැනට මම හිතන්නේ ඒක එතුමා විස්තර කරයි. මම හිතන්නේ හර්ෂ තුමා විස්තර කරයි ඒකේ අගමැතිතුමාගේ මේක සංචාර අධික ක්‍රියාකාරී ආකාරය. නමුත් එකක් තියෙන්නේ ඒ සින්නක්කර එක ආඩුව වෙනස් කරලා තියෙනවා දීර්ඝකාලීන අනුනම අවුරුදු බදු ක්‍රමයක. පරිසර වාර්තාවේ යම් කරුණු පිළිබඳ නැවත විශ්ලේෂණයක් කරලා තියෙනවා මොට්ටු විශ්වවිද්‍යාලයෙන්. ඒ වගේම අනිත් කාරණාවලේ ඊට පස්සේ පරිසර වාර්තාවත් ඊළඟට අර ලැම්බෝ හෙපතය ඉවත් කරලා තියෙනවා. ඒ වගේ සාමාන්‍ය වෙනස් වීම් තියෙනවා. හැබැයි අලාභය පිළිබඳ සාකච්ඡා කිරීම අගමැතිතුමා මේ සංචාරයේදී බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ඉල්ලන වන්දිය සම්බන්ධයෙන් යම් කිසි පියවරක් අගමැතිතුමා සාකච්ඡා කරගනි. මොකද රටවල් අතර අභ්‍යන්තර මේ වගේ යුසු මස්සම් කරාට පස්සේ වයි අභ්‍යන්තරව මතුවෙන ප්‍රශ්න කාලීනව මතුවෙන ප්‍රශ්න විසඳන්නේ රටවල් දෙකම බැඳලා තියෙනවා. ඒ නිසා ඒක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන්.